මියබදා කින්නේ 1979 දී සිංගප්පූරුවේ ඡායාරූපයක්. එතකොට මේ තමයි අද සිංගප්පූරුවේ තත්ත්වය. ඉතාම කෙටි කාලයකින් කවුද මේ වෙනස කළේ? 1964 දී ලංකාවේ දියුණුව බලාගෙන ලංකාව වගේ වෙන්න උත්සාහ කරපු සිංගප්පූරුව අද කොතනද ඉන්නේ? ඇත්තටම සිංගප්පූරුව අද තියෙන තත්ත්වයට එන්න ඔවුන් මොනවද කළේ? ලංකාවේ දේශපාලකයන්ට කරන්න බැරි වුණු දේවල් කිහිපයක් සිංගප්පූරුව කළා. අද අපේ මේ සුවබැලීම ඒ ගැන. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. සිංගප්පූරුව කියන්නේ ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා කුඩා රටක්. කොළඹ දිස්ත්‍රික්කයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 699ක් වෙද්දී 1960 දී සිංගප්පූරුවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 580යි. ඉතින් හිතන්න සිංගප්පූරුව කියන්නේ කොච්චර කුඩා රටක්ද කියලා. හැබැයි 2022 දී ශ්‍රී ලංකානු ආර්ථිකයේ විශාලත්වය ඇමරිකා ඩොලර් බිලියන 74ක් වෙද්දී සිංගප්පූරු ආර්ථිකයේ විශාලත්වය ඇමරිකා ඩොලර් බිලියන 466ක් වෙනවා. මේ කුඩා දූපත කොහොමද මෙච්චර දියුණු වුණේ? මේ සේරම පිටිපස්සේ හිටියේ එකම එක මිනිසෙක්. ඒ තමයි ලී ක්වාන් යූ. 1959 දී ලී ක්වාන් යූ සිංගප්පූරුවේ පළමු අගමැති විදියට තේරීපත් වෙද්දී සිංගප්පූරුව කියන්නේ හැම දෙයක්ම අවුල් සහගත වුණු රටක්. දෙවෙනි ලෝක යුද්ධයෙන් සිංගප්පූරුවේ ගොඩනැගිලි හා කර්මාන්තශාලා විනාශ වෙලා ඉතාමත් ඉහළ විරැකියා අනුපාතයක් තිබුණා. සිංගප්පූරු වරායන් විනාශ වෙලා කිසිම විනයක් නැති ශ්‍රම බලකායන් මුඩුකු වලින් පිරුණු කිසිම ස්වභාවික සම්පතක් නැති වංචාව හා දූෂණයෙන් පිරුණු රටක්. මෙන්න මේ වගේ රටක් තමයි ලී ක්වාන් යූට පාලනය කරන්න වෙන්නේ. සිංගප්පූරුව යළි ගොඩනැගීමේ අරමුණ ඇරෙන්න ඔහුට වෙනත් කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. සිංගප්පූරුවට අල්ලපු රට මැලේසියාව කියන්නේ එතකොට යම් ප්‍රමාණයකට දියුණු වෙමින් තිබුණු ස්වභාවික සම්පත් තියෙන රටක්. ලී ක්වාන් යූ තීරණය කරනවා සිංගප්පූරුව මැලේසියාවත් එක්ක සම්බන්ධ කරලා සිංගප්පූරුවත් මැලේසියාවෙම කොටසක් බවට පත් කරන්න. මේ තීරණයෙන් මැලේසියානු කර්මාන්තශාලා සිංගප්පූරුවට අරගෙන එන්නත් සිංගප්පූරු වැසියන්ට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දෙන්නත් ලී ක්වාන් යූට පුළුවන් වෙනවා. ඒකට ප්‍රතිලාභ විදිහට මැලේසියාවට සිංගප්පූරු වැසියන්ගෙන් බදු අය කරගන්නත් සිංගප්පූරු වරායන් වෙළඳාම සඳහා භාවිතා කරන්නත් අවස්ථාව ලැබෙනවා. මේ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී මැලේසියාව උත්සාහ කරනවා සිංගප්පූරුව තුළ මැලේසියානු වැසියන් පදිංචි කරවලා සිංගප්පූරු බහුතර ජනසංයුතිය වෙනස් කරන්න. මැලේසියාවේ මේ වැඩේට සිංගප්පූරුවේ හිටපු චීන වැසියන් කැමති වුණේ නැහැ. 1964 දී ඔවුන් මැලේසියානු රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් දියත් කරනවා. මේ සිදුවීමෙන් පස්සේ මැලේසියාව සිංගප්පූරුව අතහැරලා යනවා. දැන් සිංගප්පූරුව කලින් හිටපු තැනටම ආයෙත් ආවා. ඒක නිසා ලී ක්වාන් යූ තීරණය කරනවා වෙනත් කිසිම රටක සහයෝගය නැතුව සිංගප්පූරුව තනියම දියුණු කරන්න. ඉස්සෙල්ලාම ඔහු සිංගප්පූරුවේ පිහිටීමෙන් ප්‍රයෝජන ගන්න සැලසුම් කරනවා. මොකද සිංගප්පූරුව පිහිටලා තියෙන්නේ පෙර අපර දෙදිග යා කරන වෙළඳ මාර්ගයේ නිසා. අනිත් පැත්තෙන් විදේශීය ආයෝජන රට තුළට ආකර්ෂණය කරගන්න සැලසුම් සකස් කරනවා. ලී ක්වාන් යූ බලනවා විදේශීය ආයෝජන රට තුළට ගේන්න තියෙන ප්‍රධානම බාධක මොනවද කියලා. ඒකට තියෙන ප්‍රධානම බාධක තමයි සිංගප්පූරුවට ප්‍රමාණවත් භූමියක් නැතිකම, විනයක් නැති ශ්‍රම බලකාය හා රට තුළ තියෙන විශාල ප්‍රමාණයේ වංචා හා දූෂණ. ලී ක්වාන් යූ ඉස්සෙල්ලාම මේ වංචා හා දූෂණ වලට පිළියම් යොදනවා රටේ අධිකරණ පද්ධතිය හා විගණනය ශක්තිමත් කරලා. මොකද කිසිම ආයෝජකයෙක් කැමති නෑ වංචාව හා දූෂණය පිරුණු රටක ආයෝජනය කරන්න. ලී ක්වාන් යූ එදා පටන් ගත්ත මේ ක්‍රියාවලිය නිසා අදටත් සිංගප්පූරුව වංචාව හා දූෂණය අඩුම රටවල් අතර හතරවෙනි ස්ථානයේ ඉන්නවා. ලී ක්වාන් යූ වංචා හා දූෂණ වලට සම්බන්ධ ඔහුගේ සමීපතමයන්ට පවා නීති අකුරටම ඉෂ්ට කරලා දඬුවම් දුන්නා. නිකමට හිතන්න ශ්‍රී ලංකාව වගේ රටක ඒ වගේ දෙයක් කවදා වෙයිද කියලා. වංචා හා දූෂණ නැති කරනවත් එක්කම සිංගප්පූරුව කරපු දෙය තමයි ව්‍යාපාරවලට ඉතාමත් හිතකර පරිසරයක් නිර්මාණය කරන එක. මේ හරහා ඉතාමත්ම ලේසියෙන් ව්‍යාපාර පටන් ගන්නත් පවත්වාගෙන යන්නත් අවශ්‍ය නීතිමය හා මූල්‍යමය රාමු ස්ථාපිත කරනවා. අන්න ඒ එදා ගත්ත ප්‍රතිපත්තිමය තීරණ නිසා අදටත් ව්‍යාපාර පටන් ගන්න පහසුම රටවල් අතර සිංගප්පූරුව ඉන්න දෙවැනි ස්ථානයේ. මේක සරලවම කිව්වොත් ලංකාවේ ඔයාට ලංකාව ඇතුලේ බිස්නස් එකක් පටන් ගන්නවට වඩා සිංගප්පූරුවේ බිස්නස් එකක් පටන් ගන්න එක ගොඩක් ලේසියි.
විදේශායෝජන සිංගප්පූරුව තුලට ගේන්න ඊළඟට තියෙන ප්‍රධානම බාධක තමයි විනයක් නැති ශ්‍රම බලකාය සහ ව්‍යාපාර පටන් ගන්න ප්‍රමාණවත් භූමියක් නැතිකම. ඉතාමත් උපායශීලී විදියට හිතපු ලීක්වාන්යුගේ එක තීරණයකින් මේ ප්‍රශ්න දෙකම විසඳනවා. පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේ පනතක් ගෙනල්ලා මිනිසුන්ගේ පෞද්ගලික ඉඩම් ඉතාමත් අඩු මුදලකට රජයට පවර ගන්නවා. ඊට පස්සේ ඉඩම් වලින් යම් ප්‍රමාණයක් යොදවලා විශාල නිවාස සංකීර්ණ නිර්මාණය කරනවා. මේ හදපු නිවාස සංකීර්ණ වල නිවාස අර ඉඩම් පවරගත් මිනිසුන්ට ඉතාමත් අඩු මුදලකට ලබා දෙනවා. ලීක්වාන්යුගේ මේ වැඩෙන් එක පැත්තකින් ඉතාමත් දුගී පැපත් නිවාස වල ජීවත් වන මිනිසුන්ට පහසුකම් තියෙන නිවාස ලැබෙනවා. අනෙත් පැත්තෙන් විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාර පටන් ගන්න අවශ්‍ය ප්‍රමාණවත් භූමියක් ලබා ගන්න පුළුවන් වුණා. මොකද විශාල ප්‍රදේශයක පැතිරුණු පැල්පත්වල ජීවත් වන මිනිසුන් නිවාස සංකීර්ණවල පදිංචි කළ නිසා. මේ භෞතික වෙනසෙන් සිංගප්පූරුවේ මිනිසුන්ගේ මානසිකත්වයක් වෙනස් වුණා මුඩුක්කු මානසිකත්වයේ ඉඳන් මිතා ඉහළ සමාජ තත්ත්වයක් දක්වා. සිංගප්පූරුව තුල විනයගරුක ශ්‍රම බලකායක් නිර්මාණය කරන්න ඒක විශාල විදියට බලපෑවා. අදටත් සිංගප්පූරුවේ මිනිසුන්ගෙන් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ මේ වගේ පොදු නිවාස සංකීර්ණවල. සිංගප්පූරුව මෙතනින් අතර උනේ නැහැ. ආයෝජකයන් ගේන්න අවශ්‍ය භූමිය වැඩි කරගන්න ඔවුන් මුහුද ගොඩ කරලා රටේ ප්‍රමාණය විශාල කරනවා. 1960 දී සිංගප්පූරුවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 581යි අද වෙනකොට සිංගප්පූරුවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 734ක් වෙනවා. ලීක්වාන්යු අවබෝධ කරගන්නවා මේ රටේ කුඩා භූමි ප්‍රමාණයත් එක්ක කෘෂිකර්මාන්තයෙන් මේ රට දියුණු කරන්න බෑ කියලා. ඒක නිසා ලීක්වාන්යු මේ කුඩා භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩපණ කරලා කර්මාන්ත සහ සේවා අංශය දිරිමත් කරනවා. කර්මාන්තාංශයනොත් සිංගප්පූරුව වැඩි වටිනාකමක් තියෙන ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරන්න තමයි වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ. ඒක නිසා සිංගප්පූරුව කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් නිෂ්පාදනයේ ලෝකයේ ප්‍රමුඛයා බවට පත් වුණා. හැබැයි මේ කිසිම කර්මාන්තයකට අවශ්‍ය අමුද්‍රව්‍ය සිංගප්පූරුව සතුව නැහැ. ඔවුන් වෙනත් රටවල් වලින් මේ අමුද්‍රව්‍ය ආනයනය කරලා තමයි ඔවුන්ගේ කර්මාන්ත පවත්වාගෙන යන්නේ. ඉතින් නිකමට හිතන්න හරි පාලකයෙක් පත් වුණොත් සිංගප්පූරුවේම පිහිටීම තියෙන සිංගප්පූරුව වගේ කිහිප ගුණයක් විශාල ස්වභාවික සම්පත් වලින් අනූන ශ්‍රී ලංකාව කොච්චර දියුණු කරන්න පුළුවන්ද කියලා. සිංගප්පූරුව අවබෝධ කරගන්නවා කර්මාන්තාංශයනොත් ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් ප්‍රමාණය සීමා සහිත බව. ඒක නිසා ඔවුන් අංශ දෙකක් පදනම් කරගෙන සේවා අංශයට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න පටන් ගන්නවා. එකක් තමයි සිංගප්පූරුවේ පිහිටීම හා වරාය පහසුකම් පදනම් කරගෙන ගබඩා හා ප්‍රවාහන සේවා, අනිත් එක තමයි මූල්‍ය හා රක්ෂණ සේවා. සිංගප්පූරුවේ පිහිටීමේ වාසිය ගන්න වරාය හා ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන එක සාමාන්‍ය දැනීමක් තියෙන ඕනම නායකයෙක් පත්තුනොත් කරන දෙයක්. ශ්‍රී ලංකාවටත් මේ වාසියම තියෙනවා. හැබැයි අවාසනාවකට වගේ අපේ රටට ආදරය කරන, රට දියුණු කරන්නම විතරක් කැපවුණු නායකයෝ නිදහසෙන් පස්සේ ඉඳලම නැහැ. ඒක තමයි ඇත්තම කතාව. මූල්‍ය සේවාවලින් ලෝකය අල්ලන්න සිංගප්පූරුවට පුළුවන් උනේ ලීක්වාන්යු කලදුටු කල වලහිය ගන්න තරම් දක්ෂයෙකුන නිසා. 1971 දී ඇමරිකාව ඇමරිකානු ඩොලරය රත්තරන් සංචිතත් එක්ක තිබුණු සම්බන්ධතාවය ඉවත් කරනවා. ලීක්වාන්යු දැක්කා මේ ඉතාමත් වටිනා අවස්ථාව. ඔහු ඉතාමත් ඉක්මනින් සිංගප්පූරුව කලාපයේ විදේශ විනිමය මධ්‍යස්ථානය බවට පත් කරනවා. සිංගප්පූරුවට මේ වැඩේ කරන්න 1968 අවුරුද්දේදී ඔවුන් හඳුන්වා දුන්න විදේශ විනිමය දිරිගැන්වීම සහ ඉතාමත් හිතකර බදු ප්‍රතිපත්තිය ලොකු දෙයක් කළා. මේ බදු දිරිගැන්වීම ලබා දීමේ ප්‍රධානම අරමුණ වුණෙත් ආසියානු විදේශීය විනිමය වෙළඳපොළ සිංගප්පූරුව තුළ ස්ථාපිත කරන්න. හැබැයි 1971 දී ඇමරිකානු ඩොලරේ රත්තරන් වලින් වෙන් කිරීම සිංගප්පූරුවට බෝනස් එකක් වුණා. අද වෙනකොට ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම්වල කලාපීය මූලස්ථානය පිහිටලා තියෙන සිංගප්පූරුවේ. සිංගප්පූරුව ළඟා කරගත්තු මේ හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම තියෙන්නේ වංචා හා දූෂණ අවම කිරීම, ව්‍යාපාරවලට සුදුසු නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම, ඉතාමත් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති හා සිංගප්පූරුවේ පිහිටීම කියන සාධක. අද ශ්‍රී ලංකාවේ දළ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3900ක් වෙද්දී සිංගප්පූරුවේ දළ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 67000ටත් වඩා වැඩි. ඔයාලට පේනවද වෙනස කොච්චරද කියලා? ව්‍යාපාරවලට හිතකර ප්‍රතිපත්ති හඳුන්වා දුන්න පමණින් රටක් දියුණු වෙන්නේ නැති බව අපට සිංගප්පූරුවෙන් ඉගෙන ගන්න පුළුවන්. රටක් දියුණු වෙන්න නම් ව්‍යාපාර ආරම්භ කරන්න සුදුසු ප්‍රතිපත්ති දීර්ඝකාලීනව වෙනස් නොවී තියෙන්න ඕනේ. ඒ කියන්නේ රටක් දියුණු වෙන්න නම් ආණ්ඩු මාරු වෙන ගානේ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් තිබීම අනිවාර්ය දෙයක්.